ඇත්තටම අද ගොඩක් සතුටු දවසක්. මොකද අද අපි මෙතනට හැමෝම රැස් වෙලා තියෙන්නේ අලුත් බලාපොරොත්තුවක් එක්ක. අලුත් රටක් අපිට අපේ අනාගතයට අලුත් රටක් අපිට හිමි වෙයි කියලා අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි හැමෝම එකතු වෙලා අපි අනුර ජනාධිපතිතුමාව මේ රටේ ජනාධිපතිතුමාට අපි මේ රට බාර දුන්නා. ඉතින් අපි අද මෙතනට ඇවිල්ලා ඉන්නේ ලොකු බලාපොරොත්තුවක් එක්ක. එතුමා මෙච්චර අපි මේ රටේ අගාධයට පත් වෙලා තිබුණ මේ රට යලි තිබුණු තත්ත්වයටත් වඩා ඉතාමත් හොඳ තත්ත්වයකට පත් කරයි. අපේ රටේ හෙට පූදිනින මල් කැකුළු පොඩි දරුවන් ඒගොල්ලෝ වෙනුවෙන් මේ රට ඉතාමත් හොඳින් සංවර්ධිත රටක් බවට පත් කරයි කියලා අපි හිතනවා. ඒ වගේම අපේ අලුතින් පත් වෙලා තියෙන අගමැතිතුමිය හරිනි සහෝදරිය එතුමියටත් සුබ ප්‍රාර්ථනා කරනවා. ඉදිරි අපේ රටේ ඉදිරි සංවර්ධිත කටයුතු නිසියාකාරයෙන් කරගෙන යන ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඒ වගේම මේ පැමිණි සිට ජනගංගාව දැක්කොත් ඕනම කෙනෙක්ට හිතා ගන්න පුළුවන් හැමෝම ගත්ත ඒ තීරණය අද නිවැරදි තැනක තියෙනවා කියලා. ඉතින් කියා ගන්න තේරෙන්නේ ඒ තරම් සතුටක් අද දවසේ මට දැනෙනවා ඇත්තමයි. බොහොම සතුටේ වැට බෝ වේවා වර්කි ඇප් එකෙන් ජොබ් එක. අපි ඉතර නියම අගමැති කෙනෙක් තමයි අපිට පත් උනේ. මෙච්චර කාලයක් තිස්සේ අපි ගොඩාක් කරදර මැද්දේ ගැහැට මැද්දේ තමයි අපි හිටියේ. මේ අපි හිතුනේ අපි දුන්නේ ඉස්සර ඇත්තම කියනවා නම් මහින්ද මහත්තයා තමයි ඡන්දෙ දුන්නේ. කැෂ්බැක් කලාපේ මෙහෙම තමයි. දැන් මෙදා ඉස්සර කැෂ්බැක් කලාපේ මමත් කැෂ්බැක් කලාපේ කියන පිළියන්දල අපි ඔක්කොම කැෂ්බැක් කලාපේ දින්නයි කියලා කියන්න පුළුවන්. ඉතින් මං හිතන විදිහට දැන් වෙන අය වගේ හාල් දුන්නේ නැහැ, රටකජු දුන්නේ නැහැ, රුපියල් 10 දුන්නේ නැහැ. සමහර අය රුපියල් 10 දෙන තිරම්. මගේ නංගිගේ ඇවිල්ලා මගේ නංගි අයියන් කාඩ් එක ගන්න. නමුත් එයා ගිහලා එතෙන්ට ගියාම එයාට රුපියල් 10ක් දීලා. ඒ වගේ තමයි අපිට එහෙම දුන්නේ නැහැ කිසි දෙයක්. අපි කියන්නේ මේකයි. අපේ රට ගොඩ දාන්න අපි දෙවියෙක් කියලා තමයි අපි කියන්නේ තියෙන්නේ. මෙරටේ මේ අවසවාදී පාලකයන්ගෙන් මෙරට වසර 76ක තිබේ අදුරදාසි පාලකයන්ගෙන් මෙරට බේරා ගන්න සඳහා අපි ජාතික ජනබලවේගයේ රය අපි තෝරාගත්තා. ඒ වගේම අපි ඒ බලාපොරොත්තු ඒ වෙනස ඒ බලාපොරොත්තු ඒ අපේ ජනතාවගේ හිතයිසි රජය අපි නොවැම්බර් 14 වෙනිදාට පත් කරගන්න අපි මේ සැදී පැහැදී ඉන්නේ. ඒ වගේම අපි ජනාධිපතිවරණයෙන් අපි අපේක්ෂා කරපු අපේ ජයග්‍රහණ අපි ලැබුවා. නොවැම්බර් 14 වෙනිදාත් මේ අපි එක් රැස් වෙලා ඉන්නේ අපේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනරැලිය සඳහා ඒක රැස් වෙලා ඉන්නවා. මේ වැසි නොතක අපි අද මේ රැස්වීමට රැලියට පැමිණියේ අපිට මේ රටේ ජනතාවගේ දහඩිය දුක් කඳුල හඳුනන අපේ ජනනායකයාගේ ඉදිරි අපේ දැක්ම පැහැදිලිව සටහන් කරගන්නට සහ මේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා නොවැම්බර් 17 වෙනිදා ජාතික ජනබලවේගය නැමැති මේ රජය මේ රටේ ස්ථාපනය කරගෙන ගන්න තමයි. මෙතෙක් හිටපු පාලකව 1948 පෙබරවාරි 48 පෙබරවාරි 4 වෙනිදා ඉඳලා නිදහස ලැබලා එදා මෙදාතර මේ රාජ්‍ය පාලකයන් කරේ තමන්ගේ බඩ වඩා ගන්න එක සහ තමන්ගේ පරපුර පොසත් කරන එක. එවන් නමුත් මෙතෙක් තිබ්බ මේ දවස් ගානකට අපිට මේ රජ මේ රටේ හොරුවල් ලැබෙන්නේ නැහැ කියලා අපිට චෝදනා ලැබෙනවා. නමුත් ඒක ලේසි පාසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මොකද දැනට අපි මේ රටේ පාලනය ගෙනියන්නේ ඇමතිවරු 3 දෙනෙක්ගෙන්. ඒ වගේම අපිට මේ ශක්තිමත් රජ පිහිටව ගන්න එකට මොකද ඒකේ අනපනක් තියෙනවා සම්මත කරගන්න. මේ ජනතාව සමහර කට්ටිය ඒ ප්‍රශ්න ඇහුවට ඒක අනිවාර්යෙන් නොවැම්බර් 14 වෙනි පස්සේ වෙනවා අනිවාර්යෙන්. ජනාධිපතිතුමා වත් කරගත්තනේ අපි ගිය මැතිවරණේ. දැන් අපි ඇත්තටම මේ ජනාධිපතිතුමා කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනි රැස්වීම මේ පවත්වන්නේ කොළඹට තියෙන. දැන් මම ඇවිල්ලා තියෙන එක බලන්න. අනිත් රටේ මිනිස්සුත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවනේ රටේ නායකත්වය අධ්‍යයක රට ඉදිරියට හොඳ දැනකට එයි කියලා. අනිත් එක පෞද්ගලික කාලේ වෙච්ච පාලනයත් එක්ක මිනිස්සු ගොඩක්
දෝෂණ ආක්‍රමිකතාවය ගොඩක් මේ පාලනයත් එක්ක මේ පීඩාවට පත් වෙලානේ හිටියේ. දැන් දැන් ගොඩක් ලාඩ මිනිස්සු හිතනවා මේක හොඳට උත්තරයයි කියලා. අනිත් පාලනය විසින් පෙන්නලා තියෙනවනේ මේ තුන්දෙනෙක් අර සිය ගාණක් එක්ක අහුවෙලා කරපු පාලනය. දැන් තුන්දෙනෙක් එක බොහොම ලස්සනට මේ පාලනය කරගෙන යනවා පෙන්නලා තියෙනවා. රටේ අනිත් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයත් එක්ක ලොකු මේ අර වෙනදා වගේ විශාල සමරුම් උත්සවයක් මොනවත් තිබුණේ නැහනේ. ඒ සරල බවත් එක්ක මිනිස්සු ගොඩක් මේ පාර මහමැතිවරණෙත් එක්ක අපිට එක්ක අහුවෙලා කියලා හිතනවා. ඒ වගේ මේ මැතිවරණයත් ගිය පාර මැතිවරණයට වඩා හොඳ ජයග්‍රහණයක් කරගන්න පුළුවන් කියලා හිතන පාර්ලිමේන්තුවේ අතිවිතර බලතර බලයක් එන්න පුළුවන් දෙක. එකපාරටම චෝදනා කරන්න බෑ මේ දවස් කීපයක් ඇතුලේ හොරු ඇල්ලුවේ නැහැ. එමුණ දැන් ආර්ථික අහිමිවම ස්ථාවර තත්ත්වයට ගෙනවද නැද්ද කියන එක ගැන අපිට ප්‍රශ්න කරන්න බෑ. නමුත් අපි මේ මැතිවරණය හරි විදිහට බලයක් දීලා බලමු. ඊට පස්සේ අපිට පුළුවන් ඒගොල්ලෝ කරන විදිහත් එක්ක පොදවද නරකද කියලා බලා ගන්න. ඇත්තටම අපි විශ්වාස කරනවා ඒක යහපත් විදිහට කෙරෙයි කියලා. ඇත්තටම මෙතර කාලයක් රටේ හුඟ දේව සිද්ධ වුණේ මේ ක්‍රමවේදයකට අනුව නෙවෙයිනේ. එක එක පුද්ගලයන්ගේ හිතුමතයට අනුව ගියපු පාලනයක් නිසා නෙවෙයි අවුරුදු 70 ක්ස්සේ මිනිස්සු පීඩාවට පත් වෙලා තියෙන්නේ. එම නෙමෙයි දැන් නිසි ක්‍රමවේදයකට යනකොට අර යම් කිසි කාල සීමාවක් යනවා. නීතියට අනුව යම් යම් ක්‍රමවේදවලට අනුව ක්‍රියාත්මක වෙනකොට දවසෙන් දෙකෙන් කරන්න බෑ. ඒක තමයි ඇත්ත. මම දැනටත් යන්නේ ඒ ක්‍රමයට. ඒක නිසා ඉතින් අපි සබෝවාදී බලමුනේ. අපදුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා සුවහස් හදවත් ගැහෙන ආරාවේ අසා සිටින්නට මිනිසෙක් එනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ අගමුණු රට එක මිටකට සුබනකතට සටනට නිවහල් මිනිසුන් සමගින් එනවා